අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්නේ මේ දෙදස් විසි අතර ගත්තොත් මේ දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශිය තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයක ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. මෙතන තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහයා, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසීමා මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිළිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැහැදිලිවත් කොතරම් සුබ වුණත් කොතරම් අසුබ වුණත් 100%ක් සුබ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුබ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුබ අසුබ කොහොම වුණත් 100%ක් සුබ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියක් අත් කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ නමන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයාවත් බ්‍රහස්පති ග්‍රහයා වූ ධනු ලග්නය. ධනු ලග්න හිමියනි ආයිබන්. ඉතින් ධනු ලග්න හිමියන්ට මේ සුවිශේෂීම ග්‍රහ මාරුවක් ගැන තමයි කතා කරන්නේ. මොකද ඔබගේ ලග්නාධිපතියාගේ මාරුවක්, ඒ කියන්නේ ඔබගේ ලග්න භාවයේ අධිපතිය වගේම එක පැත්තෙන් තවත් හතරවෙනි භාවයේ අධිපතිය මෙන්න මේ මොහොතේ ගුරු ග්‍රහය ඔබගේ හයවැන්න වූ වෘෂභ රාශියට පැමිණීම සිදු වෙනවා. එහෙනම් මේ වෘෂභ රාශියට පැමිණීමත් එක්ක කොහොම වේවිද කියලා ධනු ලග්න හිමියෝ ටිකක් දැස් දැල්ලම බලන් ඉන්නවා.
ගොඩක් තැන්වල අසුභකාරි දේවල් කියවෙනද සමහර තැන්වල සුභ දේවල් කියවෙන්න ඇති මොන දේ වුණත්. මොකද ගොඩාක් වෙලාවට අපිට මේ ගුරු මාරුවක් වුණා මේ ගුරු ග්‍රහයා ගැන පමණක් හිතලා පලාපලා කියන්න බෑ. මම දැක්ක බොහෝ දෙනෙක් එහෙම කියලා දෙන. එහෙම වුණොත් එහෙම වෙනව නම් ඒව හරියනවනම් ඔබේ කේන්සර් හඳුල ගුරු ග්‍රහය විතරයි ඉන්න ඕනේ. එහෙනම් අනිත් ග්‍රහය ටික අයින් වෙලා ඉන්න ඕන. නැත්තම් ඔබ ගුරුගේ දසාවක් පමණයි ගත කරන්න වෙන්නේ. මේ ලෝකේ ඉන්න සියලු ධනු ලග්න හිමියන්ගේ කේන්සර් හඳුල ගුරු විතරක් ඉන්නවනම් ගුරුගේ දසාවක් පමණක් ගත කරනවා නම් එහෙම හරියන්න බලන්න මනේ. අනිත් ග්‍රහයන්ගේ බලපෑම් තියෙනවා. අපි ඒව ගැන හිතලත් කතා කරන්න ඕන. ඒකින්ද සූක්ෂම මේ ගැන කතා කළ යුතුමයි. එනිසා චුට්ටි කාල වෙලා ගත වෙයි. මොකද මේක ගොඩාක් පැහැදිලි කරන්න. මොකද හැමෝම එක බුද්ධි මට්ටමේ නෑනේ. හරි සරල උදාහරණයක් මම කියන මේ කෙටියෙන් මම ධන යෝගයක් තියෙන කියලා කිව්වම ගොඩ දෙනෙක් හැමෝම හිතන්නේ මේ ලොතරැයි වාසනාවක් ගැන විතරයි. මෙහෙම ධන යෝග කිව්ව පලියට හැමෝටම ලොතරැයි වාසනාවක් නෑ. ඒක නිසා අර සමහරු තෝරා බේරා ගන්න දන්නේ නෑ. ඒක නිසා ඒව ගැන අපි පැහැදිලි කරන්න ඕන. ධන යෝග කියන්නේ ලොතරැයි වාසනාව විතරක් නෙමෙයි. ඒවත් තියෙන්න පුළුවන්. හැබැයි ඉතාමත්ම සුළු පිරිසකට එහෙනම් තව තව ධන යෝග පැත්ත තියෙනවා. ඒව ගැන කතා කරනවා. ඒක නිසා හැමෝගෙටම ගැලපෙන හැම බුද්ධිමටම ගැලපෙන කතාවක් කරන නිසා මේක දීර්ඝ වෙනවා. මොකද වසරක් වගේ කාලයක් ගන්න කතා කරනවා. මිනිත්තු 40ක් කියන්නේ ඉතින් වැය කරන්න ඔබ කරන්න ඕනේ. මේ කාලය ගැන ඔබට ගැටලුවක් තියෙනවා මම මේ බයිලා කියනවා ඔය වගේ ගැටලු තියෙනවා නම් මේක අහන්න තියෙන තමයි හොඳම දේ. මොකද මට මේ ක්‍රමය තුළ හැමෝටම පැහැදිලි වෙන්න කියලා දෙන්න ඕන. කීප දෙනෙක් දෝෂාරෝපණය කරලා මිලියන ගණක් පිරිසක් මේ ගැන ගොඩක් අවධානයෙන් ඉන්න එක නිසා කාලය ලා ගන්න තවත් ඒ ගැන කතා කරන්න. ඒ ගැන හොඳ තේරුම් අරන් කටයුතු කරන්න. ඉතින් ඔබගේ ලග්නාධිපති ග්‍රහය ඔබගේ 6 වෙනි තැන්පත් වෙලා ඉදදී මේ ගුරු මාරු සිද්ධනද වෘෂභ රාශියද සතුරු භාවයෙන් ඉන්නවා කියලා. නමුත් සතුරු භාවයේ තරම්ම ආයහපත් වෙන්නේ නැති මේ රාශි බලය අභිභව යන තරම්ම මේ ගුරු ග්‍රහය තුළ බලයක් පවතින නිසාවෙන්මයි. එහෙනම් ගුරු ග්‍රහය ඔබගේ 6 වෙනි ඉඳගෙන දසවැන්න ඒක රැකි රක්ෂා ගැන කියන තැනට ඔය දෘෂ්ටිය වැටෙනවා. ඒ වගේම 12 වෙනි වියෙහිදන් කියන තැනට අනිවාර්යයෙන්ම දෘෂ්ටිය වැටෙනවා. තව පැත්තකින් ධනය ගැන කියන දෙවැන්නට දෘෂ්ටිය වැටෙනවා. තව ඒක එන්නේ ඒ වගේම සිකුරුගේ රාශියක තමයි ගුරු ග්‍රහය මේ කාලේ ගමන් කරන්නේ. ඉතින් මේවත් එක්ක කතා කරද්දී මේ රැකී රක්ෂා ව්‍යාපාර ගැන කතා කරොත් මේ කාලය විශේෂයෙන්ම මේ කාලේ ඔක මූල්‍ය මේ தත්ත්වය ලැබීම් ධනය ගැන කතා කරොත් මේ කොතරම් හම්බ කළත් අතේ මුදල් නම් රැඳෙන්නේ නැහැ. ඒකට හේතු වෙන කාරණාවත් අත්‍යවශ්‍ය දෙට වඩා අනවශ්‍ය වේදී ඉහෙදන් ඉහළ යෑම තමන් තුල සොයන් පාලනයක් වියදම් තුල නැතිවීම මොන මේ தත්ත්වේ නම් ධනු ලග්න හිමියන්ට ප්‍රබල අන්දමින් පෙන්눔 කරනවා. ඒ ගැන සැලකිලිමත් වී යුතුය වෙනවා. මොකද ලැබීම් තියෙනවනේ. හොඳට ලැබෙනවා. ලැබෙන තැන් තියෙනවා. හැබැයි ඒ දේවල් ලැබුණට ඔබ වැඩක් නැහැ. වියදම් කරන දේකට දැනෙන්නේ අයියෝ කිව්වට මාතේ මුදල් නැහැ නේ ලැබෙනවා කිව්වට නැහෙනේ කියන නෑ හැම්බිලා තියෙන්නේ. හැබැයි තව පැත්තක රැකියාවල තියෙන උනන්දු උත්සාහයත් අඩුයි. අර ඔහේ ඉන්නවා කිසිම දෙයක් නැහැ. කතාව 100යි. ක්‍රියාව 10යි. නොයේ தත්ත්වේ තමයි ධනු ලග්න හිමියන්ට ප්‍රධාන වශයෙන්ම ගැටලුකාරී தත්යන් නිර්මාණය කරන්නේ. ඔබේ සැලසුම් කරන්නේ අතිශයින්ම යහපත්. හැබැයි ක්‍රියාත්මක වීම නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. විශේෂ වශයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ ජුනි මාසේ 14 වෙනිදා පස්සේ කාල සීමා තුළ ධර්මදොට ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ඒ ක්‍රියාත්මක වීම තුළ කටයුතු කරන උත්සාහ කරනවා. ඒ ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදය තුළ උපරිමයෙන්ම ඔබට ඒ දේවල් සඳහා ලැබෙන දේ ලැබෙනවා. හැබැයි ටික දසක් යද්දි ඒ උත්සාහය උනන්දු අඩු වෙනවා. විශේෂ මගෝස්තු මාසයෙන් පස්සේ ආයෙ චුට්ටක් පසුබෑමක් ලක් වෙනවා. ඒ නිසා මේ දේ හොඳට මේ තේරුම් ගන්න කටයුතු කරන්න මේ කාලේ ඔබ ක්‍රියාත්මක වෙන්න වෙන්න ඒ ක්‍රියාත්මක වෙන තාක්කල් ඔබට ලැබෙනවා. ඉතින් සමහරු තර්ක කරන්නේ මේ ක්‍රියාත්මක වෙද්දි ලැබෙන්න නම් ඕක ඉතින් ජ්‍යොතිෂ්‍ය කියන්න ඕනේ නැහැ ක්‍රියාත්මක වෙන හැමෝටම ලැබෙනවා කියලා. නෑ ක්‍රියාත්මක වෙලා උත්සාහ කරන සමහර බහුතරයක් අය ඉන්නවා කොච්චර උත්සාහ කරත් ඒවල ප්‍රතිඵල නැහැ. සමහර කට් පිරිසක් ඉන්නවා උත්සාහ නොකරෙද්දිත් අර ලැබීම් තියෙන වාසනාව තුළ. හැබැයි ඔබට තියෙන එහෙම තත්ත්වයක් නෙමෙයි. අධික වාසනාවකුත් නැහැ අවාසනාවකුත් නැහැ. මේ දේ තුළ ක්‍රියාත්මක වෙන්නේ ඔබට වැඩ කරන අවස්ථාවදී ක්‍රියාත්මක වෙන හැම අවස්ථාවකදීම ඒවට නිසි ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් ඒ ක්‍රියාත්මක වීම ඔබ අර හැමදාම එක ලෙස පවත්වාගෙන ගියොත් එක ලෙස ලැබීමත් ඔබට තියෙවි. මොකද හේතුව මේ කාල පරිච්ඡේදය තුළ කොච්චර හම්බ කරත් ඔබට මදි. මේ කාලේ හම්බ කර දේ අතේ රැඳෙන්නෙම නැහැ. ඒ නිසා පුළුවන් තරම් ක්‍රියාත්මක වෙන්න ඔය බොළඳ දේවල් පස්සේ යන එක ටිකක් ඔය පැත්තකට වෙලා ඉන්න උත්සාහ කර දේ. පොඩි කම්මැලිකම් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා මේ වෙලාවේ හොඳ අදිෂ්ඨානයකින් නිවැරදිස කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේ මේ කාලේ වියදම් වෙනවා වැඩි කියලා කියනනේ. අන්න ඒක නිසා මේ කාල සීමා තුළේ අර අනවශ්‍ය වියදම් වළක්වා ගන්න හොඳම දේ ඔබ මේ කාල සීමා තුළ යම් කිසි ආකාරයෙන් නිවැරදි ලෙස අතර එන මුදල් ලැබෙන්න කලින්ම සැලසුම් කරලා තියාගන්න ආයෝජනයකට කරන්න. නිවැරදි ආයෝජනයනේ. අතේ රැඳෙන දෙයක් නෙමෙයි. බැංකු පොතේවත් දාන්න තියෙන දෙයක් නෙමෙයි. මොකරි
හරි නීත්‍යානුකූල මාර්ගෝස්සේ තියෙන ආයෝජනයක් කරන්න. අන්න ඒ එතකොට ඒ දේවල් තුළ මේ කාලේ ප්‍රතිඵල නොලැබුණත් පසු කාලේ හෝ මේ මුදල ඔබට ඉතුරු වෙලා ඒකිනුත් ප්‍රතිලාභ ලැබෙන්න තියෙවි. නැත්තම් මේක අතට ආවොත් කිසිම හේතුවක් නැතුව වැය වෙලා යයි. ඉතින් සමහරු කියයි වියදම් කරන්න ඕනේ, අතට සල්ලි හැමුණු ගාව වියදම් කළ යුතුයි, අත්‍යවශ්‍ය වියදම් අනිවාර්යෙන් කළ යුතුයි. මෙතන තියෙන්නේ අත්‍යවශ්‍ය වියදම් 125යි, අනවශ්‍ය වියදම් 175යි. තරහ වෙන්න එපා, මේ දේවල් ටිකක් ඔබට කියද්දි හිතර දෙනවා ඇති. නමුත් මම මේ දේවල් කියන්නේ මාත් එක තරහ ගත්තත් කමන්නේ, ඔබේ හිතර කාවදින්න. එතකොට ඔබ මේ දේවල් වළක්වා ගන්න උත්සාහ දරන නිසා හැම වෙලෙම අතර මුදලක් ආපු ගමන් මතකේ අර මනුස්සයා කිව්ව අතර ආවොත් මේක නැති වෙනවා. ඒක නිසා ඉක්මනින් මම මේ දේ වැදගත් තැනක තියන්න ඕන. අන්න ඒ දේවල් කරන්න ඕන, මේ පාලනය කරගන්න ඕන. අන්න ඒ දේ තුළ හරි ඔබ තුළ යම් කිසි ආකාරයකින් පාලනයක් ඇති කරගනීවි. මේ කාල පරිචිත තවත් විශේෂම කාරණාවක් කියන්න ඕන, මේ රැකියා ස්ථානය තුළ හෝ වේවා ව්‍යාපාර තුළ හෝ වේවා අනවශ්‍ය නැති තනකකාරීත්වයක් ඔබ ඇති කරගන්න උත්සාහ කරනවා. ඔබත් එක කවුරුත් තරගෙට එන්නේ නැහැ, ඒ කවුරුත් තරගයක් නැහැ. ඔවුන් ඔබට බලපෑම් ඇති කරන උත්සාහ කරේ නැතත් ඔබ හිතනවා අරයා මට ඊර්ෂ්‍යයි, අරයා මං ගැන වැඩිපුර ෆලෝ කරනවා, අරයා මාත් එක්ක වැඩිපුර තරඟයට එනවා. අන්න ඒ නිසා මේ රැකියා ස්ථානවල මෙයා එන්නේ මේ මට ඉදිරියට ලැබෙන තියෙන උසස් වීම ගන්න, නැත්නම් මොකක් හරි කරන්න, නැත්නම් මෙයා වැඩිපුර ලොක්කට කියලා වැඩිපුර ලකුණු දාගන්න උත්සාහ කරනවා. නෑ, මම තරඟයක්, මම ඊට වඩා වැඩ කරලා පෙන්නනවා, මං පොඩ්ඩක් වැඩිපුර එයාව පොඩ්ඩක් පසුබස්සන්න උත්සාහ කරනවා. ඔබ ගොඩක් වැඩ කරන වෙනුවට කරන්නේ අනිත් කෙනාට යම්කිසි පසුබසින ආකාරයේ මොකක් හරි එහෙමෙන් කුමන්ත්‍රණ කරන්න ඒ වගේ දේවල් වලට පෙළඹෙන එක. ඒක නිසා වැඩ කරලා තරංගයක් ඇති කරගතර කමන්නේ නැහැ. ඒත් බුද්ධියක් ඇතු අනවශ්‍ය විදිහට නැති දෙයක් ඔය කල්ලි ගහලා ඇත කට්ටියත් එක වෙන් වෙලා කීප දෙනෙක් අන්න ඒ වගේ දෙපැත්තකට බෙදලා ඒ වගේ කටයුතු කරන වෙලාවල ගොඩාක් පෙළඹෙනවා. අන්න ඒක නිසා දරුවලක් හිමියෝ ඒ පැත්තෙන් කටයුතු කරන අසාර්ථක කාලයක් නෙමෙයි. ඒක හොඳට පැහැදිලිව මතක තියාගන්න. මොකද හේතුව ඔබට වෘත්තීය ජීවිත තුළ ලැබීම් තියෙනවා. ඒ ලැබීම් පාලනය කරගන්න නැති ඒව අහිමි කරගන්න හේතු කාරණා කියන්නේ හිතේ නැති තරංකාරීත්වයක් ඇති කරගෙන කොහෙවත් නැති විදියට ඔය තත්ත්වයන් තුළ කල්ලි ගහලා සතුරෝ විහිින් නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. මොකද හැම වෙලෙම වචනයෙන් අනිත් අයට පහර දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම අනිත් අය කියන දේවල් ඔබේ හොඳට කියන දේ පවා වැරදිට තේරුම් අරන් ඒ දේවල් එක්ක ඔවුන් එක රණ්ඩු සරුවල සිද්ධ කරන මේ තමන්ගේම අය, තමන්ගේ පවුලේ ළඟම හිතවතුන් පවා, තමන්ගේ අම්මා තාත්තා පවා කියන දේවල් වැරදිස තේරුම් අරන් ඔවුන් එක්ක ආරවුල් ඇති කරගන්න දනුලග්න හිමියෝ පෙළඹෙනවා. ඒ නිසා ඒ උද්දච්චකාරී සිතුවිලි ඔබ තුළින් මේ කාල සීම තුළ අනිවාර්යයෙන්ම ඉවත් කරගත යුතුම වෙනවා. එහෙම නැතිව ගියොත් ඒ දේ තුළ සිදු වෙන්නේ අන්තිමට ඔබේ පරාජය, ඔබේ පසුබෑම. එහෙම වෙන්න දෙන්න එපා. මොකද යහපත් පැතිකඩ තියෙනවා ඔබට ගොඩ එන්න. ඒ පැතිකඩ ප්‍රයෝජනය අරගෙන අයහපත් දේ තුළින් වැළකී ඉන්න තමා දනුලග්න හිමියෝ උපරිම උත්සාහ කරන ඕනේ මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒ දේ තේරුම් කර දෙන්න මම උත්සාහ කරේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න පදිංචි ස්ථානයේ මාරුව, පදිංචි ස්ථානය වෙනස් කරන්න සිද්ධ වෙන තත්ත්වයක් පෙන්වනවා. එහෙනම් ඒ දේවල් තුළ ඒ පදිංචි ස්ථානයේ මාරු වෙන්නේ කියන්නේ දැන් මෙතෙක් දවසක් කටයුතු කරලා හොඳ තැනකට යන්න උත්සාහ කරන තමන්ගේම කියලා නිවසක් ඉදිරි කරන බලාපොරොත්තු හිටියන ඔන්න ණයක් අරගෙන හෝ ගෙවීමක් කරගෙන ඒ දේවල් කරන්න උත්සාහ කරන හිටියනම් ඒ දේවල් සාර්ථක කරගෙන හැකියාව පවතිනවා. හැබැයි මේ කාලේ ණය නොවි ඉන්න තරමට යහපත්. හැබැයි අර අනවශ්‍ය වේදන් ටික ඔබ ඒ පාලනය කරගෙන ඒ දේ ණයට යොමු කරනවා නම්, හැබැයි නිසි සැලසුමක් එක්ක වගේම හොඳ බුද්ධියෙන් කටයුතු කරනවා නම් ඒ ණය අරන් ඒ දේවල් කරාට කමක් නැහැ. හැබැයි මේ කාලේ ණයට දෙන්නත් එපා, ණයට ගන්නත් එපා. ඔබ අතේ තියෙන දේක් දුන්නොත්, වටිනා කියන දේක් පවා දුන්නොත් ජීවිතේට ලැබෙන්නේ නැහැ මේ කාල පරිච්ඡේදය තුළ. ඒක නිසා පුළුවන් තරම් මූල්‍යමය වශයෙන් කාටත් අප වෙන්නවත් මේ වෙලාවේ යන්න නම් එපා දනුලක් නෙමෙයි. මොකද හේතුව විහිින් නැති ප්‍රශ්න නැති කරන කොහොම හරි අතේ තියෙන මුදල වැය වෙන්න හේතුවක් හැදෙන්න ඕනේ. අන්න එහෙනම් අනිත් අය ඔබ ණය අරගෙන ඔබ අප වෙලා ගෙවන්න නැතුව ගියාම අනුන්ගේ පවුත් ඔබට කර ගන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ඒ වගේ දේවල් නොවෙන්න. මම මේ ඔබට ඒ ඔබට සිදුවිය හැකි අලාභ සිදුවියකි මාර්ග පෙන්වුම් කරන්නේ. ඒකයි මේ එකින් එක තේරුම් කර දෙන්න උත්සාහ කරන්නේ. සමහරට මේ මම නොකියපු මාර්ග තුලත් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. මට හැමදේම කියන්න බෑනේ. හැමදේම මම දන්න පැතිත් තියෙනවා, නොදන්න පැතිත් තියෙනවා. හැබැයි කියන්න පුළුවන් ප්‍රමාණ තියෙනවා. ඒක නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න මේ ධනහානි සිදුවිය හැකි තැන් මම පෙන්වුම් කරනවා. ඒ දේවල් නොවෙන්න වගේ බලාගන්න උත්සාහ කරන්න. හැබැයි මේ දේ හොඳට මතක තියාගන්න. සුභකාරී දේවල් වැඩිපුර ඔබට හයිලයිට් කරලා පෙන්වුවේ ඒ දේවල් වෙනස් කරගත්තොත් මේ කාල පරිච්ඡේදය තුළ ඔබට සැඟවිච්ච විදිහේ සාර්ථකත්වයක් අත්කරගන්න පුළුවන්කමකුත් තියෙන නිසා. එහෙනම් අර පොඩි දුර්වලතා ටික හදාගන්න උත්සාහගෙන ඒවා මම මහා ලොකුවට හිතර කාවදින විදිහට කිව්වේ ඒ දේවල් ඔබ ඉක්මනින් හදාගත්තොත් අර මම කියවනේ මේ කාලේ ඔබ වැඩ කරනවා නම් උත්සාහ කරනවා නම් ඒ කාල ඒවට හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඒ ප්‍රතිඵල තුළ ඔබට යම්කිසි ආකාරයකින් අර ලොකු ධනවත් වීමක් ස්ථාවරත්වයට පත්වෙන්න හේතු කාරණා යෙදෙන්න පුළුවන්. එහෙනම් අර ඔබ අර නිසි ලෙස
පාලනය කරගන්න උත්සාහ කරන්න. මොද අතේ මිටේ මුදල් රැඳෙන්නේ නැතිකම නිසා ඔබ බුද්ධිමත්ව කටයුතු කරලා ඒ දේවල් නිසි ලෙස පාලනය කරගන්න උත්සාහ කරන්න. හැබැයි එහෙම කියලා තමන්ගේ මුදල් ඔය කෙනාට දෙන්න යන්නත් එපා. ඒකත් මම මුලින්ම කිව්වා, ඔන්න මතක තියාගන්න. මොකද හේතුව මේ දේවල් නිවැරදි ලෙස නිවැරදි මාර්ග ඔස්සේ පමණක් ආයෝජනය කරන්න උත්සාහ කරන්න. මේ වෙලාවේ පිටායට දෙන කාගහැරියට නිකන් අතමාරුකට හෝ දෙන, නැත්තම් පරිස්සම අරන් තියාගන්න හරි දෙන කිසිම දෙයක් මේ කාල පරිච්ඡේදේ නැවතනම් ලැබෙනවා හරිම අල්පයි. ඒක නිසා ඒ ගැන ටිකක් කීප වතාවක් කිව්වේ අතිශයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන්න උත්සාහ දරන්න. පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ ඔබ පෞල් ජීවිතය ඇතුලේ යම්කිසි විහිං හුදකලා වීමක් පෙන්වුම් කරනවා. මොකද හේතුව ඔබ හැම වෙලෙම හිතන්නේ ඔබේ පවුලේ අය හෝ වේවා, ඔබේ ළඟම හිතවතුන් හෝ වේවා, හැමෝම ඔබට මේ වෙලාවේ ඉදිරි වෙලා ඉදිරිවාදිකම් කරන, ඔබව ගණන් ගන්න, ඔබ ගැන හිතන්නේ, ඔන්න වගේ අමුතුම චිත්‍ර රූපයක්, අමුතුම කතාවක් ඔබ තුල මවා ගන්න. ඔබ මේ කාල පරිච්ඡේද ඔබ තුලින් නිර්මාණය කරගත්ත කතාව තුල ඔබ ජීවත් වෙනවා. මහා පොළොවේ නෙමෙයි, ඔබේ මනස තුල ඔබ හිතන දේවල්. ඔබ හිතනවා මට මේගොල්ලෝ මේ මං ගැන මෙහෙම දැන් හිතනවා ඇති, මෙයා මේ ගැන හිතනවා ඇති, මෙයා මාත් එක්ක මෙහෙම තරහකින් ඇති. එහෙම දෙයක් ඒ මිනිසුන්ගේ හිතලවත් නැහැ. හැබැයි ඔබේ ඔළුවේ ඒ වගේ දේවල් මැවිලා හැම වෙලෙම ඔවුන් නුරුස්සන භාවයක්. ඇයි ඔබ හිතන්නේ ඔවුන් ඔබත් එක්ක තරහයි කියලා? ඔවුන් ඇත්තට එහෙම තරහ නැහැ. හැබැයි ඔබ දැන් තරහ වෙලා. අන්න ඔය වගේ පොඩි අමුතුම විදියේ චිත්ත රූප මවාගෙන ඒ තුළ ජීවත් වෙන්න ගිහිල්ලා ප්‍රශ්න ගැටළු පෞද්ගලික තුළ නිර්මාණය කරන්න හේතු කාරණා දෙනවා. එකට ඉන්න අයත් එක්ක පොඩක් ගැටළු මතු කරගන්න හේතු කාරණා දෙනවා. සැමියා බිරිඳ තුළ පොඩි පොඩි ගැටළු නිර්මාණය වෙන්න හේතු කාරණා යදෙනවා. ඔබ ඔ හැමෝම කවුරුත් මට වැදන්නේ මම පැත්තකටලා ඉන්නවා හැමෝත් එක්කම තරහයි මම කියලා අර පුංචි දරුවෙක් වගේ සමහරක් වෙලා පැත්තකටලා ඉන්න උත්සාහ කරනවා. කවුරුත් කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ මතයට පමණක්ම කියන තමන් දෙයක් කිව්වොත් හරි කියන මේ ගිහින් වරද්ද ගන්නවා. ඒත් නෑ, තමන් තමා හරි. කවදාකවත් වැරද්ද පිළිගන්නේ නෑ. බැරි වෙලාවත් පොල් ගහ පෙන්නලා නෑ මේක තල් ගහක් කිව්වොත් ඔබ, ඒක පොල් ගෙඩියක් අතර කඩලා ගෙනල්ලා බිරි කළා පෙන්නුවත් ඔබ කියන්නේ නෑ ඒක තල් ගහක් කියලා. අන්න එහෙම තත්ත්වයක් තුළ පොඩි උද්දච්චකමක් නිර්මාණය වෙන තත්ත්වයක් පෞද්ගලික කුටුම්බ ජීවිත තුළත් තියෙනවා. ඒවා හේතු කොටගෙන ඔය නෑදෑ හිතමතුන් අතරත් යම්කිසි ආකාරයකින් ගැටලු මතු කරගන්න, හිතවත්කම් පළුදු කරගන්න, සතුරු කරගන්න හේතු කාරණා යදෙනවා මේ කාලෙත්. ඒ වගේම ඔය දේපලක් සම්බන්ධයෙන් හෝ මොකක් හෝ උරුමයක් සම්බන්ධයෙන් හේතු කොටගෙන නෑදෑ හිතවතුන් සමග උරණ වෙන්න, ඔවුන් ඔබට යම්කිසි සතුරුකමක් කරන්න හේතු කාරණා යදෙනවා. අන්න ඒ වගේ තත්ත්වෙන් තුළ නම් ඒ වගේ දේවල් මතු විය හැකි. අන්න ඒක නිසා ඒවා ඔය උරුමකම් අහිමි වෙන්න මේ කාලේ හේතු කාරණා යදෙනවා. ඒවත් ඔය හිත රිදීම් හිත බිඳීම් එක්ක ප්‍රකෝපකාරී ඔබ හැසිරෙන්න හේතු කාරණාත් යදෙන කාලයක්. වගේම මේ කාල සීමා තුළ සොර සතුරු බිය, සොර සතුරුන්ගෙන් එන කරදර නම් ඇති විය හැකි මේ කාලේ. වටිනා කියන දේවල් තමන්ගේ නැති වෙන්න, නැත්තම් ඒ වටිනා කියන දේවල් හානි සිද්ධ වෙන්න හේතු කාරණා යදෙනවා. නිතර නිතර ඔය විශේෂයෙන් තමන්ගේ යාන වාහන සම්බන්ධ, නැත්තම් ඔය ඔබ කටයුතු කරන ව්‍යාපාරවල යන්ත්‍ර සූත්‍ර සම්බන්ධ කාරණා, නිවසේ තියෙන උපකරණ එහෙම නිතර කැඩෙන්න බිඳෙන්න, ඒ දේවල් වලට හානි සිද්ධ වෙන්න හේතු කාරණා යදෙනවා. ඒවා හේතු කොටගෙන ඒවා රෙපයා කරන්න, ඒ දේවල් අර පිළිසකර කරන්න, ඒ දේවල් යොමු වෙන්න කාලය වගේ මූල්‍යමය යම්කිසි ආකාරයකින් දායකත්වයකුත් දරන්න සිද්ධ වෙනවා. ඒවා හේතු කරන ධන හානි සිද්ධ වෙන්න හේතු කාරණා යදෙනවා. වගේම කටයුතු කරන කාලය අහිමි වීම සිද්ධ කරනවා. ඒ වගේම සුළු දෙයකටත් ඒ ගිහිල්ලා ඒ දේවල් බාර දුන්නොත් වැඩි කාලයක් ගන්නවා. ඒ කාලය ගැනීමත් එක්ක ඔබට අර අපරාධේ කාලය වැය වෙනවා. වගේම ඒ අවශ්‍ය කරන දේවල් කරගන්න බැහැ. දැන් උපරිම සරල උදාහරණයක් ගමු. ඔබ යම්කිසි ව්‍යාපාරයක් කරනවා, යන්ත්‍ර සූත්‍රයක් කැඩෙනවා. එතකොට ඔබ ඒක හදන්න ගිහින් දෙනවා. හැබැයි ඔවුන් හදන්නේ. එතකොට කාලය ගත වෙනවා. එතකොට ඔබට ඔබගේ රැකියාව තුළ ව්‍යාපාරය තුළ තියෙන කටයුතු කරගන්නත් කාලය නැති වෙනවා. එතකොට ඒකතකොට මුදල් ලැබෙන්නේ නැති වෙනවා. එතකොට ව්‍යාපාරය පොඩ්ඩක් පසුබහිනවා. අනිත් පැත්තෙන් අර කාලය ගත වීමත් එක්ක යන්ත්‍ර සූත්‍රයට පොඩ්ඩක් වැඩිපුර ප්‍රශ්න ගැටලු ඇති වෙන්න ඉඩකඩ වදිනවා. ඒ නිසා මේ කාලේ ඒ ගැන උඩ සැලකිලිමත් වෙන්න ඔබ ගිහින් දීලා ඒක හදාගෙන මෙන්න හදන්න. ගිහින් දීලා આવොත් හදලා තියන්නේ නැන්නේ. ඒක නිසා ඒ தත් එක ගැන සැලකිලිමත් විධිමත් කටයුතු කරන්න වග බලා ගන්න දරුවෝ ලග්න හිමියෝ. මේ කාලේ වාහනයක් වුණත් එමය, වාහනයක ගිහිල්ලා ගරාජ් එක දාලා ඔබ එනවා හදන්න කියලා. ඔබ දවස් දෙකකින් ගිහලා වෙලුවොත් ඒ තිබ්බ තැනම ඒක හැමම තියේවි. ඒක නිසා එතන ඉඳලා වැඩේ කරන් ඉන්න වග බලන්න. සමහරට දවස්වල් දෙකක් එතනට වැය වෙනවා. ඒතර අපරාධනමයි කාලය කියලා හිතේවි. නමුත් ඒ දවස් දෙක වැය වෙනකොට කමක් නැහැ. මොකද දවස් දෙක වැය නොවුනොත් ඔබට ඔබේ කටයුතු කරගන්න සතියක් දෙකම මග හැරෙනවා. මේගොල්ලෝ ඒ වැඩේ නොකිරීම හේතු කොටගෙන. ඒක නිසා ඉගෙන සැලකිලිමත් කටයුතු කරන්න වග බලා ගන්න. දරුවන් සම්බන්ධ කාරණා තුල පොඩි පොඩි ගැටලු කාර්යයන් මතු වෙන්න පුළුවන්. දරුවන් සම ඌරණ වෙන්න, ප්‍රශ්න ගැටලු මතු වෙන්න, හිතවත්කම් පළදු වෙන්න, ටිකක් තරහ වෙලා ඉන්න හේතු කාරණා යදෙනවා මේ කාල පරිච්ඡේදය තුල. නිසා ඒ පැත්තෙන් පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන්න උත්සාහ දරන්න. හැබැයි මොන දේ වුණත් Tamanට අර ඕන වෙලාවට ඕන දේ ලැබෙනවා.
ඒදේ තියෙන කොච්චර පීඩනෙ හිටිය මට දැ මේ වෙලා මේ කොහොද මේ හොයාගන්න මුල්ලම තත්තන් ගැන විශේෂ කතා කර කුමන හෝ මට්ටමකි ඒ දේවල් ඔබට සපුරාගන්නත් හැකයා පාතන ඒක නිසා මේ වෙලා චුට්ට බුද්ධිමත්ත කටයුතු කිරීම විතරයි කළ යුත්තේ එහෙමනොත් සාමාන්‍යපදු බිජීවිදේ යහපත් ලෙස ගත කරන්න පුළුව ඔබට පැහැදිලි ඇති මම මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒවගේම මේ කාලයේ විශේෂයෙන්ම ඔය ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරොත් ධනු ලග්න හිමියෝ මේ කාල සීමා තුළ ටිකක් ආදර බැඳීම් තුළ පොඩ්ඩක් ආත්මාර්ථකාමීට කියනටත් වඩා නිකන් තමන්ගේ තෘප්තිය තමන්ගේ තමන් ගැන පමණක් හිතලා තමන්ගේ හැඟීම් ගැන පමණක් හිතලා කටයුතු කරන්න පෙළඹෙන කාලයක්. අනු අනිත් කෙනාගේ හැඟීම් මොකද ඒවා අත්‍යවශ්‍ය නැහැ. තමන්ට ඕන දේ පමණයි ක්‍රියාත්මක වෙන බැඳීම තුළ. අනිත් කෙනා කැමති දේවල් වැඩක් නැහැ. තමන් ඕන කිව්ව දැන් දෙන්න කොහරි ගිහලා කන්න බොන කිව්ව තමන් ආස දෙය අරගත්තා කෑවා. අහන්නෙත් නැහැ ඔයා කන්න ආස මොනවාද? ඔයාට මොනවද ඕනේ කියලා. අන්න ඒ වගේ තත්ත්වයන් ටික පෙන්නුම් කරනවා මේ කාලපරිච්ඡේදය. ඒවා හේතු කරගෙන පොඩි පොඩි ගැටලු ගාර දත්ත නිර්මාණය වෙලා ටිකක් සම්බන්ධතා බිඳී යන්න නැත්තම් ටික දවසකට හෝ ඒ දේවල් ඈත් වෙලා ඉන්න හේතු කාරණා යදෙනවා මේ කාලේ සීමා තුළ පොඩ්ඩක් ඔන්න මේ කාලේ සැමියා බිරිඳගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පෙම්බතා පෙම්බතෙන් පොඩ්ඩක් ඈත් වෙන්න මොකක් හෝ හේතු කාරණාවක් ඉදන් සමහරක් වෙලාට මේ උරණ වීම යම් කිසි ආකාරයෙන් තරහ වෙලා ඇති වෙන දේවල් නෙමෙයි බැඳීම් කැඩලා විතරක් වෙන්නේ නෙමෙයි මොකක් හෝ කාරණා කොට දෙන්නට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න සිද්ධ වෙනවා ඒව හේතු කොටගෙන හිත වෙන වෙන තැන් වලට යන්න ඔන්න බැඳීම් තුළ යම් කිසි ආකාරයකින් වෙනස් අනවශ්‍ය අනියම් බැඳීම් වලට පෙළඹෙන්නත් ධනු ලග්න හිමියෝ පෙළඹෙන කාල පරිච්ඡේදයක් මේ කාලය. ඒ වගේම යම් කිසි ආකාරයකින් අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් මේ කාල සීමිත අධ්‍යාපනික වශයෙන් යහපත් කාල පරිච්ඡේදය ධනු ලග්න හිමියන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන කටයුතු කරන ධනු ලග්න හිමියෝ ඔන්න උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හැකියාව පවතිනවා. ඒ දේවල් තුළ ඔබ විදේශගත වෙන බලාපොරොත්තු වෙන විදේශගත වෙන ඔබට හැකියාව පවතිනවා. වේය විභාග වලින් ජයග්‍රහණත් වෙනවා. තරඟ වලින් ජයග්‍රහණත් වෙනවා. සම්මුඛ පරීක්ෂණ වලින් ඔබට ජයග්‍රහණත් වෙනවා. කුමන හෝ වන්දමින් අධ්‍යාපනයේ අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පෙළඹෙන කාල පරිච්ඡේදයකම වැඩි දෙනෙක් හදාර නැති විෂය මාලාවන් හදාරලා ඒ දේවල් තුළ ඉහළටම ගිහිල්ලා අර ඔබ තුළ අනන්‍යතාවය නිර්මාණය කරන තමන්ගේ ට්‍රේඩ් මාක් එක නිර්මාණය කරගන්න ඔන්න හැකියාව පදන එන මේ කාලේ ධනු ලග්නමේ උපරිමයෙන් උත්සාහ ගන්න ඔබ වැඩිහිටි කෙනෙක් වුණත් මොකක් හරි දෙයක් ගැන ඉගෙන ගන්න ඒ ඔබගේ රැකියාව ආරම්භය අධ්‍යයක් ඉගෙන ගන්න රැකියාව ඉදිරියට යන්න හේතු කාරණා සුදුසුකම් සපුරා ගන්න මේ කාල සීමා තුළ හැකියාව ලැබෙනවා. ඒ ඔබටත් මේ කාල පරිච්ඡේද තුළ ඔය ගෞරව නාම අධ්‍යාපනික වශයෙන් නැති වෙන සල්ලි දීලා ගන්න ගෞරව නාම නෙමෙයි ඔබේ අධ්‍යාපන සුදුසුකම් මත ඔබ ලබා ගන්න ගෞරව නාමත් කරගන්න උපාධි ලබන්න මේ කාලේ අතිශයින්ම යහපත් කාලයකින් නිසා අධ්‍යාපනික වශයෙන් උපරිමයෙන් උත්සාහ කරන මේ කාලේ ඔබට සාර්ථක කාලයක් අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්න ලැබෙන කාලයක්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න සෞඛ්‍ය ගැන නම් විධිමත් සැලකිලිමත්ම කටයුතු කර යුතු කාලයක් මේ සෞඛ්‍ය පිරිහීමට ප්‍රබල ඉඩකඩක් පවතින කාලයක් නිදන්ගත රෝගී තත්ත්වයන් උත්සන්න වෙන්න ඒ දේවල් වැළඳෙන්න ඒ දේවල් උපරිමයෙන්ම පත් වෙන්න හේතු කාරණා දෙනවා. ඒවට හේතු කාරණා දෙන්නේ ඔබගේ යම් කිසි ආකාරයකින් තියෙන අර පුරුදු යහපත් පුරුදු අයහපත් පුරුදු ඒවා හේතු කොටගෙන ඔන්න ඔබගේ සෞඛ්‍ය පිරියෙන් හේතු කාරණා දෙන එක නිසා මේ කාල සීමිත විශේෂයෙන්ම දියවැඩියාව සම්බන්ධයෙන් අධිරුධිරූපයෙන් කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් ගැටලු කාර්ය තත්ත්වයන් මතුවෙලා ඒ දේවල් හේතු කොටන ඒවා තව අතුරු ආබාධ දෙලලා දුරදිග ගිහිල්ලා පොඩ්ඩක් අසනීප කාර්ය තත්ත්ව උත්සන්න වෙන්න හේතු කාරණා දෙනවා. හැබැයි මේවට නිසි වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් වළක්වා ගන්නත් හැකියාව තියෙන නිසා මේ වෙලාවේ ඔවා උඩින් පල්ලෙන් බෙහෙත් කරන්න නැතුව ඒවට නිවැරදි ලෙස නිවැරදි අවධානය යොමු කළ කටයුතු කරන් යන්න උත්සාහ කරන ගොඩබේත් කරන්න පෙළඹෙනවා මේ කාලේ. ගොඩබේත්ින්ද මේ ලෙඩ දෙගුණ තෙගුණ වෙන්න උත්සාහ කරන ගොඩබේත් කෙනෙන් කොහෙත්ම අදහස් කරන්නේ අපේ හෙළ වේදකම ආයුර්වේද වේදකම මේ ගැටලු තියෙන ඒවා. ඒවා නිවැරදි ලෙස කරනවා නම් හරි. ඔය YouTube වල තිබ්බ ඵලයට ඒවා අහලා ඔන්න පොත්වල එහෙමෙන් පත්තරවල තිබ්බා කියලා ඒවා කරන්න යන්න එපා. මං කියන්නේ ඒක නිවැරදි ලෙස ආයුධ වෛද්‍යවරයෙක්ගේ හෝ හෙළ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත ඒ දේවල් කරනවා. මොකද මේ නිදන්ගත රෝගී තත්ත්වයන් වලට ඇත්තනම් බටහිර වේදකම තුළ පාලනයක් රැහැර සුව කිරීමක් නැහැනේ. ඒ නිසා ඒවට ඔය හෙළ වේදකමට ආයුර්වේද වේදකමට යොමු වීම යහපත්. ඒවා හැබැයි නිවැරදි වෛද්‍ය උපදෙස් මතම කරන්න උත්සාහ කරන්න ඒ තත්ත්වයන් තුළ කටයුතු කරලා මේ දේවල් වළක්වා ගන්නත් වග බලා ගන්න. මොකද මේ කාලේ සෞඛ්‍ය පිරිහීම නම් ඉතාමත් ඉහළයි. මේ කාලේ තමන්ගේ අයහපත් පුරුදු හේතු කොටගෙන තමයි ඒ දේවල් සිදෙන නිසා ආහාර ගද්දි ඒ ආහාර අනවශ්‍ය විදිහට අර තම ශරීරයට අහිතකර ආහාර ගන්න උත්සාහ කරන එපා. ඒ වගේම මේ කාල සීමා තුළ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන විශේෂයෙන්ම දුම්බෙටි පාවිච්චි කරන අතිශයම සැලකිලිමත් වෙන ඔය ඔය පුරුදු හේතු කරගෙන තමයි ගොඩාක් දුරට ගැටලු මතුවෙන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ නිතරම ඔය ධනිස් අමාරු කොන්දේ අමාරු වගේ දේවල් ඇති වෙන ඉඩකඩ පවතිනවා. අස්ති බිඳීම් තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පවතිනවා. ඒ නිසා ඒකනත් සැලකිලිමත්ව කටයුතු කරන්න ශරීරයේ යම්කිසි ආකාරයෙන් පොඩ්ඩක් කෙසඟ වෙන කෙට්ටු වෙන්න හේතු කාරණා යදෙනවා.
ඒ තත්ත්වය ගැන ටිකක් සැලකිලිමත් කටයුතු කරන්න. දැන් ධනුලක්ෂ්මීව මාත්‍ය කේන්තිෙන් ඇති. ඇයි මේ මනුස්සය මෙච්චර මේ පහුගේ කාල සීමාව තුළ සුභයි සුභයි සිංහල අවුරුද්දට කිව්ව මේ වසර සුභයි කියලා. ඇයි මේ අසුභ දේවල් කිව්වේ කියලා. නෑ, ඒ සුභ දේවල් එලෙසම පාදින බයෙන් දෙපා. සිංහල අවුරුදු පලාපරයි කියපු ඒ සුභ දේවල් එලෙසම පාදිනවා. හැබැයි මේ විටින් විට මේ වගේ ඒ දේවල් පොඩ්ඩක් පසුබස්සන්න අසුභකාරී දේවල් සිදුවන. මං හින්දා අද කතා කරේ වැඩි වශයෙන් මේ අසුභකාරී දේවල්. ඒ මොකද අපිට සුභ දේවල් කොහොමත් සුභයි. ඒව කරගන්න පුළුවන්. මේ අසුභ දේවල් තුළ තියෙන දේවල් අපි වෙනස් කරන ඒවත් සුභ කරගත්තොත් 100% සියලු සුභ වේ. ඒකෙන්ද හොඳට තේරුම් ගන්න. මාත් ඒ කේන්ති ගන්න නෙමෙයි, කේන්ති ගත්තත් කමන්නේ. ඔබ මේ දේවල් නොවෙන්න වග බලාගෙන අර කියන සුභ උපරිමයෙන් අත් කරගන්න හැකියාව පාදන. මොකද ලැබීම් තියෙනවනේ, මං කියවනේ ලැබීම් උපරිමයෙන්ම තියෙනවා. හැබැයි ඒ දේවල් පාලනය කරගන්න බැරි වෙන තත්ත්වයක් තියෙන්නේ. ඔබට යහපත තියෙනවා. ඔබ ඒවා නිසි ලෙස සැලසුම් කරගෙන කරගෙන යන්න උත්සාහ කරන. ඒ දේවල් තුළ ඔබ 100% සියලු යහපත් කරගන්න ඔබට හැකියාව පාදිනවා. යම් කිසි ආකාරයක දහම නැඹුරුවෙන් වැඩිපුර උත්සාහ කරන ධනුලග්නීමියෝ දහම තුළ මනස යම් කිසි ආකාරයකින් පාලනයක් කරගත්තොත් ධනුලග්නීමියෙන් ගොඩාක් දෙයක් වෙනස් කරගෙන යහපත්තර සඳහාම සියල්ල කටයුතු කරන යොදාගත හැකි. ඒකෙන්ද කොහෙත්ම බය වෙන්න එපා. යන්න ඉලක්කයට ඔබට ළඟා විය හැකි. ඒක ස්ථිරයි. ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා, යම් කිසි ආකාරයේ අසුභයක් හෝ වේවා, සුභ කරගන්නත් සුභ වැඩි කරගන්නත් මේ ජීවිතය යම්කිසි යහපත ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ தත්ත්වය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්වීම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍යාගමිකයෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම් කිසි ආකාරයෙන්ගෙන් ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුළ තියෙන්නේ මේ භාවනාත්මක තත්වයක්. මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙන මනස තුළ යම් කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න ඒ දේ තුළ මිහින මුහුණ දීම තුළ තියෙන ගැටලුකාරී තත්ත්වය නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාව පාද නිසා මේ බෝධි පූජා ගැන ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න ඕන. මේ සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම් කිසි ආකාරයක කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල්, රන් තැඹිලි තෙල් වෙනවනම් වඩා හොඳයි. නැත්තම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹූ වතුර ගන්නවනම් වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි, බැරි අය ගැටලුවක් නැහැ. අනිත් ඒ තමයි විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා පවත්වන්න බෑ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල යුතු නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා ඇති ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ පොඩි වෙලාවක් කරන් බෝධිය ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි. ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නෙ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්න. ඒ ගැටළු නැහැ, තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමක් නැහැ දල්වල. ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න, බෙලි මල් තැඹූ වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන ඔබ සුපුරුදු පරිදිෙන් කරන ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න. ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ අර පැන් කලයේ අතර ගන්න. පැන් කලයේ අතර අරගෙන බෞද්ධය බෝධි පූජාව කරලා අනිත් අය මල් පහන් ටික ඔය පූජා කරලා පැන් කලයේ අතර අරගෙන අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලයක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කලතේ තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාරී තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඉල්ලන නෙමෙයි ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා
ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න ඒ ආකාරයටම සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා. ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවණය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාන ඔබ හැකි ප්‍රමාණයක් හැකි වාර ප්‍රමාණයක් ඔබ හැකි කාලයක් කරන් මනස සුවපත් වෙන තුරුම කරන්න. මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක් ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන් කතරගම දෙවියන් සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ඔය තත්වයන් තුළ මනසට යම්කිසි ප්‍රබල ධනාත්මක භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතය තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම ලැබෙන්න අර නිවැරදි වෙලාව නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේවි. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුළ කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න. ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙන කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊටසේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියෙන තැන හෝ වේවා. ඔබේ දෙවියන්ට අනුව පහන තියෙන තැනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දැල්ලලා එහා පැත්තෙන් තවත් පහනක් දැල්වන්න. පහනක් දැල්ලලා ඔබ මේ කියන මන්ත්‍රය කියන සාමාන්‍ය මේක ශිව දෙවියෝ දානය ශිව දෙවියන්ට කියන මන්ත්‍රය. ඒ කරන්න හැබැයි ශිව දෙවියෝ අදහන් නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට ඔක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතන තුළ කියලත් ඇති. නෑ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගතලා ඉන්නට ඔක් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රයේ කියන පමණක් හෝ යම්කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රයේ නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒක නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි ගමන් නෑ කියන උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම්කිසි ආකාරකින් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන දිහිතර දුකක් දැනෙන යම්කිසි ආකාරයේ ඔබට හරිදී තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහෙම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල් අඳුරු දේවල් ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම්කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා මෙන් උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර අභිසම්බිධාන පිරිත මෝර පිරිත ඒ වගේම සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජාන කරන්න පුරුද්දක් කරන්න මම හැමදාම කියන දේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න. මේවා මෙහෙමයි ඔබට අර මං කිය උදේ නැගිටලා ඔය පිරිසුදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දානට කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූටිවි නාලිකාවටම පිවිසලා මේ සූටිවි වල තියෙන නිවැරදි අතිශයම නිවැරදි උච්චාරණ තව සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජාන සියල්ල ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගන්නට ගමන්නේ ඒක අහන්න. අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබගේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන්න නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවසට ටිකක් සැලසුම් කරලා නිදාගන්න. මේ දේ හරි සරල දෙයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජාන නෙමෙයි. හැබැයි මේ දේවල් තුළ ඔබට ලැබෙන දේ ඔබගේ ජීවිතයට ළඟා වෙන දේ ගැන හරි පුදුමාකාරයි. මොකද හේතුව කීප දවසක් කරන්නේ මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්. ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක් ධනාත්මක භාවයක් ගොඩාක් ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතාගන්න බැරි සාර්ථකත්වයක් අත්න දෙයක් ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න ප්‍රියමනාප භාවය ඇති කරගන්න මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන් නම් මේවා අරගෙන මේ තම්බල උණු වතුරෙන්
නාන්න. හැබැයි මේ මේවා නාද්දි ඔබ සබංගාණ්ඩය කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබන් ගෑවා වගේ තමයි. මොකද ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහ ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා පුළුවන් නම් මේක ලිපක, කියන්නේ දර ලිපක කරගන්න වඩා යහපත්. නැති අය, හැකි අය, ඔය තමන්ට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය, උදෑසන ස්නානය සාමාන්‍ය අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවා නම් මේ දේවල් තුළ ඔබට ඔය අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක්, මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුළ තියෙන ආකර්ෂණීය භාවය, විශ්ව ශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුළත් යම්කිසි ආකර්ෂණයක්, ටිකක් රුව වැඩෙන තත්ත්වයක්, ටිකක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක්, හැම වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව පතුනවා. මේක පුළුවන් නම් බ්‍රහස්පතින් දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් තමන්ට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දැහැමි අයට දානමානක් දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන්ට, භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණියන්ට, එහෙම නැත්නම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීම තුළ දන් දීම, දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම, සිවුරු පූජා කිරීම අතිශයින්ම යහපත්. මේ කාල පරිච්ඡේද තුළ පුළුවන් තරම් ආගම දහමට, මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු වෙන ගහයි. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුගෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගෙන යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. මේක මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට වඩන නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වය දෙන්න. මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි, පොත්පත් තරම් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි. නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසුයි. තමන් යම් කිසි දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් තමන්ගේ දැනුම ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න, ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උත්සාහ ඇති කරන්න උත්සාහ කරන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව පවතින. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන, තමන්ගේ අපල දුරු වෙන්න කියලා හිතලා නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න, ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථකව දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න, ඒ දරුවා පාසල් යන විදිය දැක්කම ඔබට සතුරු වෙන තත්ත්වයක් උදා කරගන්න, අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යෙන් වක්‍රාකාරේ ඒ ලැබෙන දේ, ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලිකය විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට, ඒ වගේම සබස්ති මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන්න පුරුද්දක් වශයෙන් කර යන්න. ඒ වගේම බ්‍රහස්පති රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාලය උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්න, ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් අය උදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන් ඒ දේවල් ලැබෙනවා ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඉරු දිනකම දිව පූජාවට සහභාගී වෙන්න උත්සාහ කරන්න. සිකුරාද දවස්වල දිව සප්සද නුවණ පවත්වලා දිව හෘදේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගැල කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයටත් පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව නිවැරදි ලෙස කටයුතු කරන්න, ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත්, අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා නම් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතය දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම්
මොනහරි ප්‍රශ්න ගැටලුව මේ කියපු දේවල් තුළ ඔබට නොතේර දෙයක් තිබ්බොත් රාගස් නිර්වාණ මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන ඔය ලින්ක් එක තියෙන ෆේස්බුක් ලින්ක් එකකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පාදිනවා. හැබැයි මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත් යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂාවට ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මමත් අධිකාර බලවත් ඉන්න කෙනෙක්. මේ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවා නම්, කෙනෙක් ජීවිතයේ ගැටලුවෙන් මිදෙනවා නම්, අනතුරකින් යම්කිසි ආකාරයක් මිදෙනවා නම්, ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයන් සටන් පරීක්ෂාවට ලක්වීම සිද්ධ කරන්නේ. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වයක් තිබ්බත් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයින් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවාමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකෝ, මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලා ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක්, ඒ රාස්තක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අන්න ඒ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බැනට කමක් නැහැ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාව. ඔබේ බුද්ධිය ගොඩාක් තියෙන කෙනෙක් වෙන පුළුවන්, ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්. මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේ කියන සුප්‍රතිඵල ඔබට ලැබෙනවාම ලැබෙනවමයි මේ කියන ආකාරයට කටයුතු කරොත්. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.